ஒருகம் சரணம் கச்சாமி சரணம் கச்சாமி சரணம் கச்சாமி. දැන් අපි ඒ නිසා දැන් අපි යංකු අර සූත්‍රයට මොකෙන් මොන සූත්‍රයේද ආනන්ද සූත්‍රයට යංකු උපාදාය ආවසෝ අස්මීති හෝ ආනන්ද අස්මීති හෝති කියලා ආනන්ද හාමුදුරන්ට ඒ හාමුදුරු දේශනා කරපු එක උන්වහන්සේ නැවත භික්ෂුන් වහන්සේලාට ප්‍රතිනාවය කරනවා. මම ඒ කාලේ මෙන්න මෙහෙම මේක දැනගත්තා කියලා. රූප ගැන යෝය දැන් කතා කරන්නේ වින්දන හැඳිනීම් චේතනා ඕක පිළිඹු කරන්නේ විඥාණයනේ. ඔන්න ඔය ටික තමයි ස්කන්ධ බවට පත්වන්නේ. මේක තමයි අපේ අත්දැකීම. සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා වැඩි විස්තර නැතුව කියනවනම් දුක යනු පංචඋපාදානස්කන්ධයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය. සියතාපි ආවසෝ ආනන්ද ඉත්තිවා පුරිසු ඒක හරි කිව්වනේ අපි. තංකි මඤ්ඤසි ආවසෝ ආනන්ද රූපං නිච්ඡං වා අනි දැන් ඒ ටික මතකයි නේ. ඊළඟ ඡේදෙට ඔය මං පටන් ගත්ත ඡේදය හරිනේ. මොකද හිතන්නේ දැන් මෙතන ආනන්ද හාමුදුරන්ට තව විදර්ශනාවකුත් කියලා දෙනවා. දැන් මේ විදිහට රූප වේදනා සංඥා සංකාර හඳුන්වලා දීලා ඒවයි අපි උපාදාන කරගන්නේ. ඒවා උපාදාන කරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උපාදාන කරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියලාත් කියලා දීලා. දැන් ඒ වුණාට දැන් අපිට මේක මතුවෙනෝනේ අ르පිට දැන් මේ කොච්චර මේ ශරීරේ නාකි වෙනවා කියලා හේතුවත් කන්නඩියෙන් දකිනකොට මේ රැල්ලක් හිතට අමාරුයි. නමුත් දැන් ඒ අවස්ථාව අපි අන්න ඔකට තමයි අර නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්න ගියා අපි ටිකක්. දැන් මේක ගැන මේ ස්කන්ධයන් පිළිබඳව මේක ගැන අපිට සතුටු වෙලා පැහැදිලා දෙයක තමයි ගෙනියන්න ඕන කියලා අපිට සූදානම් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ වදාලා මේකේ යථා ස්වභාවය හරියට තේරුම් ගත්තොත් ඒක තමයි නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ. ඒ කියන්නේ සමුදය නිරෝධ දකින. දැන් මම මේ කාරණාව කියනකොට දැන් ගෘහස්ත ජීවිත ගමු. ගෘහස්ත ජීවිත ගිහි නෑ අපි පැවිදිනේ දැන් අපි ඈ ගිහි ජීවිතයටත් මේක දකින්න ඕනේ කියලා මතක් කළානේ. දැන් මේ අපි කවුරුත් දන්නවනේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කරුණු හතරක් පෙන්නනවා මෙලොව දියුණුවට කියලා නේ. ඊට පස්සේ සම්ප්‍රායිකාර්ථය පිණිස කියලා ඊළඟ ආධ්‍යාත්මික පැත්තට කරුණු හතරක් දේශනා කරනවා. සද්ධා සීල ඡාග පඤ්ඤා කියලා නේ. ඔය පඤ්ඤා විස්තර කරලා තියෙන්නේ කොහොමද? උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති කියලා. ඉද ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියලා. ව්‍යග්ගපජ්ජේ මෙහිදී කුල පුත්‍රේක් උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. ඒක ආර්ය වූ ප්‍රඥාවක් නිබ්බේධික ප්‍රඥාවක් සම්මනවින් දුක් කෙලවර කරන්න තියෙන ප්‍රඥාවක් සම්මා දුක්ඛඛයය. ඒ තමයි උදයාත්තනේ සමුදය නිරෝධනේ. දැන් අපි රූපය සමුදය වෙන හැටි වේදනාව සමුදය වෙන හැටි සංඥාව සංස්කාර විඥාන සමුදය වෙන හැටි අපි දැනගන්නවා. දැනගත්තා දැන් මේ සූත්‍රේනොත් දැනගත්තා. දැන් තවත් විස්තර තියෙන තැන ආහාර සමුදය රූපස සමුදය කියලා කියන තැන් තියෙනවා නේද? ආහාර සමුදයෙන් රූපේ සමුදය වෙනවා කියලා. ඊළඟට තවත් තැන් තියෙනවා චත්තාරෝච මහා භූතා හේතු චත්තාරෝච මහා භූතා පච්චෝ රූපකන්දස පඤ්ඤාපනාය කියලා කියපු තැන් තියෙනවා. සතර මහා භූත රූප හේතුයි ප්‍රත්‍යයයි රූපස්කන්ධෙහි පැනවීමට කියලා. ආහාර කියනකොට
ආහාර හතර වර්ගයක් කියලා තියෙනවා. කබලීකාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඈ දැන් කබලීකාර ආහාරය ගන්නවා නම් පංචකාම ගුණයයි වැඩෙන්නේ කියලා බුදුහාඳුරෝ අදාරනවා. ඒ නිසා බඩක් තියෙනවන කබලීකාර ආහාරය නොගෙනත් බෑනේ. බුදුහාඳුරෝ බුද්ධත්වයට පත් වුණත් පිඩු පිණිස වැඩියා. එහෙනම් ඒ පිළිබඳ ඥාන සංවරය සේක පටිපදාවේදී පාවිච්චි කරන්න කියලා මේ බුදුහාඳුරෝ පෙන්නන්නේ නේ ඥාන සංවරය. රාහුල පොඩි හාමුදුරුවෝ ගැටවර වයසට පත් වෙලා හිටියා. උන්වහන්සේ ගැටවර වයස. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඉදිරියෙන් පිණ්ඩපාතේ වඩිනවා. රාහුල හාමුදුරුවෝ දෙවෙනිව පිණ්ඩපාතේ වඩිනවා. එහෙම වඩිනකොට බුදුහාමුදුරුවෝ ලස්සනයි, මාත් ලස්සනයි කියලා හිත හිත යන්නේ දැන්. ගැටවර වයසනේ. බුදුහාමුදුරුවෝ ආපහු හැරලා රාහුල කායගත සතිය වඩන්න කියලා ආයි ඉස්ත්‍රියට ඉස්සරහට පිටු පිණිස වඩිනවා. රාහුලාරෝ කල්පනා කර පිණ්ඩපාතේ යන වෙලාවේ මට කමටහනක් දුන්නේ, කමටහනක් දුන්නේ පිටු වළඳලා ඉවර වෙලා කරන්නේ නෙමෙයි මේක දීලා තියෙන්නේ. මේක දුන්නා කියන්නේ ඒ දුන්නු ශාස්ත්‍රුන් වහන්සේට මම ගරු කරනවා කියලා කියන්නේ පිඩු පිනිස කැන්සර් පිඩු වැඩි අවලංගු කරලා දාලා මම මේක වඩනවා. ආපහුගෙන් භාවනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සැරියුත් හාමුදුරුවෝ දැන් ඔක්කොම ආරාමේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා දැන් ඔක්කොම ගැන හොයලා බලලා තියෙන අම්මා කෙනෙක් වගේනේ උන්වහන්සේ බලා. එහෙනම් උන්වහන්සේ අන්තිමට පින්න පාත්තේ වැඩ. රාහුල හාමුදුරුවෝ වාඩි වෙලා ඉන්නවා දැක්කා. රාහුල හාමුදුරුවෝගේ පැවිදි ආචාර්යවරයානේ. රාහුල ආනාපාන සතිය බහුලීකృత වඩන්නේ. දැන් බුදුහාඳුරුව එකක් වදාලා. ආචාර්ය උන්වහන්සේ තව එකක් වදාලා. උන්වහන්සේ දැන් කොහොමද බුදුහාඳුරුව කියපු එක කරමින් ඉන්නවා. උන්වහන්සේගේ දැන කිසි පසුතැවිල්ලක් නෑ. මං අද පින්ඩ පාතේ නෑ නෑ ඔය ගිය කෙනෙක් මට පොඩ්ඩක් ගෙනෙයි කියලාවත් උන්වහන්සේට හිතෙන්නේ නෑ. අපිට නම් හිතේ. උන්වහන්සේට හිතෙන්නේ බාලනකෝ මේ රජගෙදර සුවපහසුව ආහාර පාන ඇතුව ඉඳලා මේ ශ්‍රමණ ජීවිතයට පාතබලා උන්වහන්සේ තුළ ගැඹුරු ශික්ෂණයක් තියෙනවා නේද? එතකොට හැබැයි අර තරුණ වයසනේ උන්වහන්සේ තුළ විමුක්ති පරිපාචනීය ධර්ම වැඩෙනකම් බුදුහාඳුරුවන නිතරම සාවධානව ඉන්නේ. ඒ විදිහේ විස්තරයක් මේ අපේ සූත්‍ර දේශනාවල ලස්සනට තියෙනවා. මම මේ මතක් කළේ එතකොට ඒ විදිහට අපිට ඒ ආහාරය ගැන ශික්ෂණයක් එතන තියෙනවා. ඒ ශික්ෂණය මත තමයි උන්වහන්සේ දැන් බුදුහාඳුරුවවත් කියවු බවක් පෙනෙන්නේ අර රාහුලටත් මොනව හරි පොඩ්ඩක් ගේන් දෙන්න කියලා. අපිට නම් හිතෙන්නේ මේ හරි මේ නිකන් වද දෙනවා අප්පා කියලා හිතා හිතෙන්නේ. එහෙම හිතෙනවා. වද දීම කියලා රාහුලහාරුන්ට හිතෙන්නේ වද දුන්නේ නැහැ කවුරුවත්. උන්වහන්සේ තුළ තියෙන ශික්ෂණය කොච්චරද කියනවනම් උන්වහන්සේට කරන්න තියෙන වැඩ ටික කරනකොට බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් හිතට එන්නේවත් නැහැ. ඕමෝම ඒක ඇති. ඉතින් මම මේ නිදර්ශනයකට කිව්වේ මේ කබලිකාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර. ඉතින් ආහාර වර්ග තියෙනවා. පස්ස මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර වලින් ඉතින් මේ වැඩෙන පස් ආහාරයෙන් වැඩෙනවා තණ්හාව නේ, වේදනාව. මනෝ සංචේතන ආහාරයෙන් වැඩෙනවා තණ්හාව. විඥාන ආහාරයෙන් වැඩෙන්නේ නාම රූප. ඕන්න ඕක තමයි බුදුහාඳුරු දේශනා කරන. ඕක අපි තේරුම් අරගන්න ඕන. එතකොට මෙන්න මේ විදිහේ
වැඩපිළිවෙලක් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරා. මේ නාම රූප කියනකොටම ස්කන්ධර වලට සම්බන්ධතාවත් එතන තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන ගැන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ රූප ගැනයි. බුදුහාමුදුරුවෝ නෙමෙයි, ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා කවුද? මන්තානි පුත්ත හාමුදුරුවෝ. මේක මේ වාර්තා කතනයක් නෙමෙයි කරන්නේ මේ සූත්‍රයේ. මන්තානි පුත්ත හාමුදුරුව අහනවා දැන් මේ පංචස්කන්ධ ගැන කියලා. තංකින් මඤ්ඤසි ආවසෝ ආනන්ද රූපං නිච්ඡං වා නිච්ඡං වාති. දැන් හොඳටම කාටත් පාඩම් තියෙන එකක් මේ. මොකද හිතන්නේ ඇවත් ආනන්දේනි රූපය නිත්‍යද අනිත්‍යද? දැන් මොන රූපේද? අර අපිට නාම රූපයේ වශයෙන් මවා ගන්නා වූ අනිච්ඡං ආවසෝ අනිත්‍යය ඇවත් යම් පනානිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍යද එය දුකද සැපද? දුක්ඛං ආවසෝ. දැන් එතකොට මේ අහන්නේ අර ඊයේ අපි කතා කළේ අර ආජීවක තරුණේ මේ උපාසක මහත්තයෙකුට මේ ඒ ආනන්ද හාමුදුරුවෝ දුන්නු ප්‍රශ්න ටිකනේ. එයා දැන් මේ මඤ්ඤසි කියලා කියනකොට ඔතන තියෙනවා මේ ඔබට මොකද හිතෙන්නේ කියලානේ අහන්නේ. දැන් එයා ඒ උත්තර දෙන්නේ පොත්. දැන් අපිට නම් දැන් මේ කටපාඩම් හිටලා තියෙන ඉඳන් කටපාඩම් උත්තරේ දෙනවා. දැන් මේක අලුතෙන් කතා කරනකොට තමයි හොඳම වැඩේ. මේ 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 වැඩි ඉගෙනගෙන තිබුණාම ටිකක් අමාරුයි නේද? නිත්‍යද අනිත්‍යද? දැන් මෙයා මේක නිත්‍යද අනිත්‍යද කියලා මෙනෙහි කරන්නේ දැන්. ඔව්, දැන් මේ අපි බලනවා දැන් මේ විදිහට නාමයේ ඔස්සේ මැවෙන රූපයක් විඥානයේ ප්‍රතිබිම්බය. අනිත්‍යම තමයි. වෙන ස්ථිරව නම් තියාගන්න බෑ. යමක් අනිත්‍ය නම් එය සැපද දුකද? දැන් මොකක් වුණා දැන් ඒක නිත්‍ය නම් සැපයි කියන්න බෑනේ, අනිත්‍ය නම් දුකයිනේ. දැන් එතකොට ඔතන ගැටලු ඇති වෙනවා. දැන් මේ අනිත්‍යතාව ගත්තහම දැන් මේකේ වේදනාවත් කතා කරනවානේ. දැන් මේකේ වේදනාව කතා කරනකොට සුඛං වා දුක්ඛං වාති කියලා දැන් මෙතන තියෙනවානේ. එතකොට දැන් දුක්සහගත වේදනාවක් අනිත්‍ය උනායි කියමුකෝ. සැපයිනේ නේ. ඕක මේ කවුද මහා චුල්ල වේදල්ල සූත්‍රය අපි යම් වෙලාවක අවස්ථාව ලැබුණොත් මතු කරගමු. එතනදී අපිට කතා කරන්න තියෙනවා. ඒකේ ඒ සාකච්ඡා තියෙනවා එතන. දැන් ඕනෑම වේදනාවක් මොන වේදනාවක්ද? පස්සපච්චයනේ. දැන් මේ ස්කන්ධ පහේ වේදනාව නෙමෙයි. ඔව්, එතකොට සම්මස. දැන් මේ පංචස්කන්ධ. ඔව්, එතකොට සම්මස. එතෙන්දී සුඛ දුක්ඛ දුක්ඛම සුඛ හැටියට ගන්නේ නැහැ නේ වේදනාව. එතනදී එතකොට ස්වාමීන් වහන්සේ එතන අනිත්‍ය වන්නේ අර සංකත භවයේ තියෙන. ඔව්, සංකත භවය. ඒක නිසා එතෙන්දී අපිට ස්වාමීන් වහන්සේ නේද? එතෙන්දී අපිට ඒක සුඛ දුක්ඛ දුක්ඛම සුඛ හැටියට ගන්න බෑනේ. එතනදී මේ අර මුල් අවදීනේ ස්වාමීන් වහන්සේ මේ මුල් වේදනා ස්වභාවය වේදනා චෛසිකයේ මූලික වශයෙන් සුඛ දුක්ඛ අර නාම ධර්ම ඔස්සේ බලනකොට නාම ධර්මයක් හැටියට වේදනාවේ සුඛම දුක්ඛ දුක්ඛම සුඛ වටිනකමක් නැහැ. ඒක වේදනා වේදනාව සංවේදකනාව ඒක නිකන් සංඥාවක් වේදනා සංඥාවක් පමණයි. ඒතර ස්වාමීන් වහන්සේ එතන එක එන්නේ නැහැ. හැබැයි දැන් මේ යමක් අනිත්‍ය නම් දුක්සහගත නම් එස් මේ කෝද අනිච්චං යම්පන අනිච්චං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද? දුක්ඛං ආවසෝ ඒක දුකයි. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමුදපසිතුං ඒතම්ම මේසුහං අසේසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක්සහගත නම් විපරිණාමී නම්
එය මගේ මම මේ මාගේ ආත්මයයි දකින්නට සලකන්නට යෝග්‍යද කල්ලං කියලා අහන්නේ යෝග්‍යද කල්ලන්නු නොහෙතම් බන්තේ එනම් වටිනයි. ඔය විදිහට වේදනාව ගැනත් කතා කරනවා, සංඥාව ගැනත් කතා කරනවා, සංස්කාර ගැනත් කතා කරනවා, විඥාන ගැනත් කතා කරනවා. යම් පණානිච්චංග ඒ විදිහට ඔක්කොම ගැන කතා කරලා ඉවර නම් පස්සේ තස්මාතිහ ආවුසෝ ආනන්ද යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං. අන්න ඒ හින්දා ආනන්ද යංකිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න රූප වේද අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත රූප වේද බහිද්ද රූප වේද ඕලාරිකං වා සුකුමං වා ගුරුසු රූප සියුම් රූප වේද හීනං වා පනීතං වා හීන කියලා කියන්නේ පහත් ප්‍රනීත උසස් වේද යං දුරේවා සංක්තිකේවා යමක් දුරද ළඟද සබ්බං රූපං ඒ සියලු රූප නේතම්මම නේසෝ අහං අස්සේන මේසෝ අත්තා ඒකක්වත් මගේ නෙමේ මම නෙවේ මාගේ ආත්මේ නෙවේ කියලා ඒව මේතන් යතහ භූතන් සම්මප්පඤ්ඤාය දට්ටබ්බං මෙන්න මේ විදිහට යම්සේ සමුදය වන්නේද ඒ සමුදය වන ආකාරය ඒ අයුරින්ම දක්ත යුතුය කියලා වදාලා. එතකොට යාකාච වේදනා කියලා ඔය කියන ක්‍රමයට වේදනාව සංඥා සංඛාර විඥාන කියන හැම එකක් ගැනමත් කතා කළා. එහෙම කතා කරලා ඉවර වෙලා ඒවන් පස්සන් ආවුසු ආනන්ද සුතම ආර්ය ශ්‍රාවකෝ මෙන්න මේ විදිහට දකින්න ආවෝ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින් නිබ්බින්දති රූපේහි කලකිරෙනවා. මේ කලකිරෙනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත වෙන කලකිරීමක්. ඒ කලකිරීම කියන එක ඔය අපි සාමාන්‍ය ව්‍යවහාරික ජීවිතයේ තියෙන නිකන් හොඳු මාන්දු වෙලා එපා වෙලා ඉන්න ගතිය නෙමෙයි ඈ. මේ මේකේ තියෙන උවමනාවකුත් නැහැ, එපා වීමකුත් නැහැ. යතහ ස්වභාවය දැකීම නිසා ඇති වෙන ස්වභාවයක්. වේදනායපි නිබ්බින්දති වේදනාවෙහිත් එහෙම වෙන මේ කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති සංඥාවෙත් කලකිරෙනවා. සංඛාරයේසුපි නිබ්බින්දති සංස්කාරෙත් කලකිරෙනවා. විඥානෙත් කලකිරෙනවා. ඈ විඥානයේ විසින්නේ මේ ඔක්කොම මවන්නේ. ඉතින් ඈ නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්සෙන් විමුත්තමිති ඥානං හෝති. ඈ දැන් මේක දිගටම ඕක තමයි ඊට පස්සේ යන්න තියෙන විමුක්තිය දක්වා. දැන් ওই ස්කන්ධ පහ ආකස් වෙන හැටි කීනා ජාති වෙන්නෙත් ඕකම දිගට යනකොට තමයි. උසිතම් බ්‍රහ්මචර්යම් බඹසර වැස නිමවන කරන ලදි කියන එක වෙන්නෙත් ඔතනින්ම තමයි. කතං කරණීයං කලයුත්ත කරා කියලා තැනට එන්නෙත් ඒක. නාපරං ඉත්තත්තායති පජානාති තවත් මේ පිණිස කරන්න දෙයක් නැහැ කියලා දැනගන්නෙත් ඕකම දිගට කරනකොට තමයි. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝ මේ පුන්නන කියන හාමුදුරුවන් වහන්සේ ඇවැත්නි නවකාණ අම්හාකං නවකාණං නවක වූ අපට සතන් බහූපකාරෝ හෝති. ඔය විදිහට මා විශාල උපකාරයක් කළේ. සෝ ඉමේ අම්හේ ඉමිනා ඕවාදේන ඕවදති. ඔය කියපු අවවාදයෙන් තමයි අපට අවවාද කරන්නේ උන්වහන්සේ. මන්තානි පුත්තහාඳුර ඊදංච පන මේ ආයස්මතෝ පුන්නස්ස මන්තානි පුත්තස්ස ධම්මදේශනං සුත්වා. ඉතින් මේ ආයස්මත් පුන්න මන්තානි පුත්තහාඳුරන් වහන්සේගේ ධර්මදේශනාව අහලා ධම්මෝ අභිසමේතු ධර්මාභිසමය වුණා කියලත් උන්වහන්සේ සඳහන් කරනවා. උන්වහන්සේ සෝතාපන්න වුණා කියලා මේ කියන්නේ. ධම්මෝ අභිසමේතෝ කියලා. එතකොට තේරෙනවා මේ මොන විෂයපතයක්ද අපිට දැනගන්න තියෙන්නේ මේ බුදුහාමුදුරන් වහන්සේගේ දහම්මග පිළිබඳව කටයුතු කරනකොට. ඒක ගැනයි අපි මේ කතා කරමින් ආවේ. ස්වාමීන් වහන්සේ, දැන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.
කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් මේ මයික් එක අරගෙන අහන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මේ පංච උපාදානස්කන්ධේ වේදනාවයි පටිච්ච සමුප්පාදයේ පෙන්වන වේදනාවයි අතර වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් ඒ දෙකම එකක්ද කියලා පොඩ්ඩක් ඒ ගැන විස්තරයක්. මේ පටිච්ච සමුප්පාදයේදී මේ ඔය අපිට වේදනාවක් හම්බෙනවනේ අවිජ්ජා පච්චා සංඛාරා කියන තැන, කාය සංඛාර, වචී සංඛාර, චිත් සංඛාර, චිත්ත සංඛාර කියලා සංඛාර තුනක් තියෙනවා. එතන වේදනාව තියෙනනේ. ඒ වේදනාව සුවදුක් අදුක්කම සුඛවලට අයිති නෑ. නමුත් සංඛාර පච්චා විඥානං, විඥාන පච්චා නාම රූපං, නාම රූප සලාය පච්චා සලායතනං, සලායතන පච්චෝ පච්චා පස්සෝ, පස්ස පච්චා වේදනා කියනකොට සුඛා වේදනා, දුක්ඛා වේදනා, දුක්ඛම සුඛා වේදනා කියන තැනට යනවා. එහෙමයි. දැන් අපි රූපයක් හඳුනා ගන්නකොට කෙනෙකුට හිතුණා කියමුකෝ එකපාරට මොකක් හරි, දැන් මේ මල් මෙතන දැකලා මේක හරි ලස්සනයි කියලා. එතකොට දැන් ඕක අඳුනගන්නේ යා පංච උපාදානස්කන්ධය තුල ඉන්නේ. එතකොට එතනදී එයාට ඒක සුඛ වේදනාවක් විදිහටනේ දැන්නලා තියෙන්නේ. එතකොට ඒකයි අරකයි කොහොමද දෙක සම්බන්ධ කරන්නේ? අපි දැන් දුර අපිට අර ගොඩාක් විස්තරයේ ප්‍රත්‍ය සම්බන්ධතාව කතා කරනකොට අපිට ඉතින් හිතනවා මේ මුල දැන් අපි ඉන්නේ මේ, නමුත් මේක වේගවත්ව සිද්ධ වෙනවා. වේගවත්ව මේක සිද්ධ වෙනවා. දැන් නමුත් දැන් මේ හැම එකකම තෝරලා බේරලා පෙන්වන්න බෑ බුදුහාමුදුරුවෝ. ඉතින් මේවා පෙන්නනවා. පෙන්නකොට අපිට හිතෙනවා ඉතින් මේ මේක මේ මේ ඒ පෙන්නකොට දැන් මේක හුඟක් වෙලා යනවනේ එතෙන්ට යන්න කියලා. වෙලා යන්නේ නැහැ. වෙලා යන්නේ නැහැ ඒක. ඒකයි. ඒ හින්දා තමයි මේකෙන් බේරෙන්නත් අමාරු. කොහොමද ස්වාමීන් වහන්සේ මූලික අවස්ථාවේදී රූප සංඥාවක් ගැනන මූලික අවස්ථාවේ සංඥාව අපිට ඒක සංඥාවකින් බාරගෙන ඒ බාරගත්තාට පස්සේනේ ස්වාමීන් වහන්සේ එතන මමත්වයෙන් එතන මමත්වයේ ඇති වුණාට පස්සේනේ. ඔව් දැන් අපි කතා කරනකොට කොච්චර වෙලා යනවද දැනටම බලන්න කොච්චර වෙලා ගියාද කියලා. එතන වේදනා අවස්ථා දෙකක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් වේදනා අවස්ථා දෙකක් එතන. එහෙමයි. සොයනස ඒකේ මේ තව මේ විද්‍යාවෙන් යන පැත්තකුත් තියෙනව නේද? රහතන් වහන්සේලාට කායික වේදනාවයි, මේ කියන්නේ මේ දුක් වේදනාවයි සැප වේදනාවයි කියලා දෙකක් රහතන් වහන්සේලාට තියෙනවනේ. අර තියෙන්නේ යම් වේදේිත සැපයක් වේද නොයලුනේ විඳි, යම් වේදේිත දුක් වේදනාවක් වේද නොයලුනේ විඳි කියලා කියනවා නේද? ඔය පරිවිමර්ශන සූත්‍රයෙන් කියන්නේ ඒකත් තියෙනවනේ. දැන් මේ අපි ඒකත් සාකච්ඡා කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. කලින් වැඩි ඒක එකට එන්න ඒකයි. දැන් මේ ඔක්කොම මේ පළවෙනි සාකච්ඡාවෙන් සියල්ල විසඳෙන්නේ හින් හින් සැරේ යන්න ඕන මේකවා මේ දීර්ඝ මේ වැඩපිළිවෙලක් අපි තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස. මම හිතන්නේ අර මේ ගෝචර පරිසරයේ ඇසිරීම කියන මාතෘකාවයි ඒ සීමාව තුළ ඉඳලා විමර්ශනය කිරීමයි කියන එක තමයි නවකයන් වශයෙන් මේ දහම් අධ්‍යයනයේදී වැදගත් වෙන්නේ. මොකද මේ මම හදිස්සි කරන ඔය කලබල වෙලා තියෙන්නේ මම ප්‍රඥාව නෙමෙයි. ඔව්. ඒතර මම ඉස්සරහට එනකොට ප්‍රඥාව පස්සට යනවා. පස්සට යනවා. මං හිතන්නේ අත්දකින්න ඕනේ ප්‍රඥා ගෝචර ටික. මම ඉස්සරහට එනකොට ඒක මං හිතන්නේ යෝනිසෝමනසිකාරින් දැක්කොත් ඔය හදිස්සි අඩු කරගන්න. අඩු කරන්න පුළුවන්. ඔය හදිස්සි ආවොත් අර මේ එක වෙලාවකදී භාග්‍යවතුන් වහන්සේ පිණිසිඟා වඩින්දී තෙරණියක් කලබල වෙලා වඳිනවනේ. ඔව්. ඊට පස්සේ වැටුණානේ. ඊට පස්සේ එතනදීත් ඇයි හදිස්සිය වෙන්න ඕනේ නැහැ, ගෞරවය ඉදිරිපත් කරගන්න ඕනේ නැහැ. සාස්ත්‍රු ගෞරවය කියන්නේ මේකයි ධහම තුල හික්මන එකයි කියලා බුදුරජාණන් වහන්සේ එතනදී අනුදන්ව දැරුවා. මං හිතන්නේ අපිට මේ අර මම ඇවිස්සලා තියෙන්නේ දැන්. ඔව්. මෙහා දමණය කරගෙන යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාව විමසන එකයි ආවොත් දහම අහුවෙයි කියලා. අර පිබිදෙන ගතිය වැඩි වෙයි කියලයි මට නම් දැනුනේ හැබැයි. ඕ. දැන් අපි මෙන්න මේ සූත්‍රය අරන් බලමුකෝ. දැන්
දැන් චක්ුණා රූපන් දිස්වා, සෝ චක්ුණා රූපන් දිස්වා පිය රූපේ රූපේ සාරජ්ජති. යම් කෙනෙක් සෝ කියන්නේ හෙතෙමේනේ කවුරු හරි, චක්ුණා රූපන් දිස්වා ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපේහි සාරජ්ජති ඇලෙන. ප්‍රිය ස්වභාව ඇති රූපේහි සාරජ්ජති ඇලෙනවා. අප්‍රිය රූපේ රූපේ ව්‍යාපජ්ජති, අප්‍රිය ස්වභාව ඇති රූපේහි ගැටෙනවා. දැන් මෙතන මේ චක්ුණා රූපන් දිස්වා කියන ටිකේ තමයි අර ටික තියෙන්නේ ඔක්කොම. අර අර අපි කතා කරපු බෙදිල්ලක් කරන්න බැරි ටික. පිය රූපේ රූපේ වෙනකොට දැන් ඉස්සරහට පැනලා ඉවරයි. එතකොට පැහැදිලි වෙනවනේ හොඳට මේ මේ කතා කරන මහාතන්නා සංකේ සූත්‍රය. මේ අනුපට්ඨිත කාය සතිච විරති. ඇයි එහෙම වෙන්නේ අපිට? නොඑළඹි කාය සතියක්, කායගත සතිය අපිට නෑ ඉස්සලා. බුදුහාමරන් වහන්සේ අපිට කියලා දෙනකන් කායගත සතියක් අපි හඳුනගන්නෙත් නෑනේ. ධර්මයේ දැක්කොත්නේ, ධර්මයෙන් තමයි අපි ඒක ඉගෙන ගන්න. මේ සාමාන්‍ය පුද්ගලයාට කායගත සතියක් නෑ. ඒ නිසා බොහොම වේගෙන් මේ ඒ දකින නිමිති වලට ඇදිලා යනවා. පරිත්ත චේතස අයගේ හිත ඒ නිසා බොහොම පටුයි, සල්පයි. මොකද දකින දකින එකට ටක් ටක් ගාලා අහුවෙන මනසක් තියෙන්නේ. තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතහ භූතං නප්පජානාති. එතකොට එයා මේ චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා, පඤ්ඤා විමුක්තිය කියලා එකක් තියෙනවා කියලා මේ විදිහේ වැඩසටහනක මොකස රූපයක් මේකේ තියෙනවා කියලා දන්නේවත් නැහැ. යත්තස තේ පාපක අකුසල ධම්ම අපරිශේෂ අනිරුජ්ජಂತಿ. එතකොට ඒ ඔය පඤ්ඤා විමුක්ත මේ චේතෝ විමුක්ත පඤ්ඤා විමුක්ත කියන தত্ত্ব කියලා කියන්නේ යම්කිසි අකුසල ධර්ම කොටසක් නැතිවීම නිසා අපරිශේෂ වශයෙන් ඉතුරු නොකොටම නිරුද්ධ වෙනකොට උපදින ස්වභාවයක්. සෝ ඒවං, එතකොට ඒ ස්වභාවයේ නැති කෙනෙක් හැටියට සෝ ඒවං අනුරෝධ විරෝධං සමාපන්නෝ. දැන් තමන්ට ලැබෙන නිමිති පිළිබඳව අනුරෝධ කියලා කියන්නේ ඒකඟතාව. ඒක විරෝධං කියන්නේ සමහරවට කැමති නෑ. සමාපන්නෝ යංකින්ච වේදනං වේදීති. ඕන් එතකොට දැන් තියෙනවා යංකින්ච වේදනං වේදීති, සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා දැන් තියෙනවා. හරිද? යම්කිසි වින්දනයක් ලබනවා සැපක් හෝ දුකක් හෝ අදුක්කම සුඛ වේදනාව. සෝ තං වේදනං අභිනන්දති. ඒ නිසා ඒ තැනත්තා ඒ වින්දනය සතුටු වෙනවා. එහි සතුටු වෙනවා ඒ වින්දනයෙහි. අභිනන්දති. අභිවදති. අභිවාදනය කියලා කියන්නේ, අභිවදති කියලා කියන්නේ වෙසෙසින් කතා කරනවා ඒ ගැන. ෂහ ශෝක්නේ කියලා කතා කරනවා ඒ ගැන. අජෝසාය තිට්ටදි. හිතේ දැන් කිඳා බැහැලා තියෙනවා. තසතං වේදනං අභිනන්දතෝ. එයා ඒ වේදනේ අභිනන්දනය කරන්නේ, අභිවාදනය කරන්නේ, අජෝසනය කරන්නේ. ඒ මොකද වෙන්නේ? උපජ්ජති නන්දි. දැන් ඉතින් ඒ පිළිබඳ සතුටු වීමමයි උපදින්නේ. යා වේදනාසු නන්දී තද උපාදානං. වේදනාවේ අභිනන්දනයක් වේනම් එය උපාදානයයි. උපාදාන කරන්නේ එයයි. තද උපාදාන පච්චයය උපාදාන ප්‍රත්‍යෙන් භවයේ වේ. භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස සම්භවಂತಿ ඒව මේතස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. දැන් දැක්කේ රූපයක්. ඒක ගියේ ගමන ඔන්න ඕක තමයි බුදුහාමුදුරන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය මේතන තියෙන වෙන මොකුත් නෙමෙයි. ඔය කාරණාව මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුහාමුදුරු පෙන්නනවා. සොයින්නන්ස මේ අර ඉස්සලා නාම රූප ගැන කතා කරපු නිසා ඒක ගැන චුට්ටක් ප්‍රශ්නයක් අහන්නේ. දැන් වහන්සේ ඉස්සලා පැහැදිලි කළා මේ දකින්න කෙනෙක් දකින්නම නාම රූපයක්, දැනගන්නම නාම රූපයක් කියන එක. මේ සමහර වෙලාවට මේ පැහැදිලි කරන සමාජය තුළ මේ අපි දකින්නේ වර්ණ සටහනක් කියන එක.
එතකොට දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු විදිහට දැන් කෙනෙක් වර්ණ සටහනක් දකිනවා කියලා කියනවනම් ඒකත් ඔය කියන විදිහට නාම රූපයක් වෙන්න බෑ නේද ස්වාමීන් වහන්සේ. දැන් අපි දකින්නේ වර්ණ සටහනක්, කනට එන්නේ මේ ශබ්ද මාත්‍රයක් කියන ඒ අවදහසක් කියනකොට, එතකොට ශබ්ද මාත්‍රයක් කියලා අපි දැනගන්නත් ඕනේ සෝත විඥානයකින්නේ ස්වාමීන් වහන්සේ නේද? එතකොට සෝත විඥානයකින් නම් දැනගන්නේ ඒ විඥානයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපය කියන එක. එතකොට ඒ කියන්නේත් අපි ශබ්ද මාත්‍රයක් වර්ණ සටහනක් කියලා ගන්නවා නම් එතනත් නාම රූපයක්ම නේද තියෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව්. නාම රූපය වෙන වෙනම හිටින්නේ එකට. ස්වාමීන් වහන්සේ ගරු ධම්මන ස්වාමීන් වහන්සේ විග්‍රහ කරා වගේ යම් යම් තැන්වල විග්‍රහ වෙනවා. දැන් විඥානයේ අවස්ථාවේ චක්කු සෝත ගාන දිව්‍යහ කියන විඥාන අවස්ථාවේදී ඒ පුද්ගලයාට එන්නේ ශබ්ද සංඥාවක්, ගන්ධ සංඥාවක්, සංඥාවක් පමණයි කියලා. එතන වැරදින් ස්වාමීන් වහන්සේ ඒ මොහොත වෙනකොට පැහැදිලිවම නාම රූපයන්ගේ හඳුනා ගැනීම තුළ එක්කෝ ඒක රසයක් නම් රසයක්, රූපයක් නම් ඒ රූපේ ස්වභාවය හඳුනාගෙන අවසානයිනේ ස්වාමීන් වහන්සේ චක්කු විඥාන අවස්ථාවේදී. යම් කිසි කෙනෙක් ඒ චක්කු විඥාන අවස්ථාව මේ රූප සංඥාවක් හැටියට ගත්තොත් සම්පූර්ණ වැරදිනේ ස්වාමීන් වහන්සේ. එතෙන්දී ඔහුට නාම රූප පනවා ගැනීම පැනවිල අවසානයිනේ. අවසන් වුණාට පස්සේනේ ස්වාමීන් වහන්සේ ඔහුට ඒ රූපේ හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීම ස්වභාවය ඔහු සම්පූර්ණම ඩෙන්ටිෆයි මේ සම්පූර්ණ හඳුනාගෙන අවසානයිනේ ඔබ වහන්සේ හැටියට, ධම්මනන්ද ස්වාමීන් වහන්සේ හැටියට. එතනදී සිදුවන නාම රූප ධර්මය පනවා ගැනීම නොදැකීමයි ස්වාමීන් වහන්සේ මෙතන අවිද්‍යාගත වීමයි විද්‍යාගත වීම. ඔච්චර දැන් ඔය එක එක්කෙනා උඟ දෙනකොට ඉතින් ඕක මේ සිවුම හොයන්න යෑම නිසා වෙන දේනේ. සිවුම හොයන්න ගියාම නොයෙන් දෙන නොයෙක් නොයෙක් විදිහට කියනකොට දැන් අපිත් පටලලා වෙනවා. මොකද්ද මේ, මොකද්ද මේ, මොකද්ද මේ කියලා. නමුත් බුදුහාඳුරුව අපිට හරි සරල තැනකින් අද චක්ුණා රූපන් දිස්වා, සෝතේන සද්දන් සුත්වා, ගානේන ගන්ධන් ගායිත්වා, ජිවහාය කයන් රසං සායිත්වා, කායන පොට්ටබ්බන් පුසිත්වා, මනසා ධම්මං විඤ්ඤාය. දැන් අර ඔක්කොම ටික තියෙනවා එතන. ලේසි. එතකොට අපි ඕකට අර තවත් වැඩි වැඩි කරන්න ගියාම හුඟක් අමාරු ගන්නවා. බොහොම සරල විදිහට බුදුහාමුදුරු ප්‍රශ්නේ විසඳලා දීලා තියෙනවා නේද? ඒක එනවා ඔය මේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනුසේක කියලා නේ කියන්නේ. අනේකනේ චක්ුණා උන්වහන්සේ ඇසින් රූප දැකි. නමුත් එහි මිශ්‍ර නොවේ. එහි චන්ද්‍රාගයකට නොඇටේ. ඔන්න වෙචනයි. දැන් නාම රූප ගැන කතා කරනකොට මේ නාම රූපය කියන එක මේ බුදුහාරවන්ට රහතන් වහන්සේට ඇති වෙනවා. මොකද උන්වහන්සේ ලෝකෙ දිහා බලනකොට මේ ඇහෙන් බලනකොට ඉතින් මේ සාවැත් නුවර නේද, මේ බුද්ධ ගයාව නේද, මේ නේරංජරා නදිය නේද කියලා උන්වහන්සේ දකිනවා නමත් දහලා. ඉතින් අපි ඕවට මේ වැඩි කර කර දඟලන්න ඕනේ නේද? මොකද එහෙම දේවල් තියෙනවා. ඒකයි ඔය අහන්නේ එක්කෙනා නේද කියන දේවල්. සොයින්නන්ස ඔබ වහන්සේට පුළුවන් නම් ඔය ගොඩක් කට්ටිය මේ පටලවා ගන්න තැනක් තමයි සොයින්නන්ස. ඔය නාම රූපය දැන් අපි මේ මාතෘකාවට ආපු නිසා අපි ඒක ගැන ටිකක් වැඩියෙන් කතා කරමු. නාම රූපය සිද්ධ වෙන තැන, ඒ කියන්නේ ඇහෙන් අපි රූපයක් දකින තැනක, දැන් කොහොමද ඔය කියන්නේ නාම ධර්ම සහ රූප ධර්ම කියන මේ ක්‍රියාවලිය වෙන්නේ කියන කාරණාව? ඔව්. දැන් ඔය පටිච්චසමුප්පාද විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ නාම රූප බෙදලා පෙන්නනවා. වේදනා මොකද, චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියන එක තමයි රූපය කියලා කිව්වේ කියලා. එතකොට මේ නිතරම උපාදාය රූපයක් අපි හදලා තියෙන්නේ සතර මහා භූත රූපයන් මේ පසුබිම් කරගෙන. එතකොට අපි අත්දැකලා තියෙන්නේ මේ ඒ භූත රූපම නෙමෙයි අපි ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. ඒ පදනම් කරගෙන සකස් වුණ රූප සංඥාවක් තමයි අපි අත්දැකලා තියෙන්නේ.
ඒ සංඥාව අපි විඳ වේදනාව ඔස්සේ නම් කරන්නේ, හැඳිනීම ඔස්සේ නම් කරනවා, චේතනාව ඔස්සේ නම් කරනවා. ස්පර්ශයෙන්ුයි මේක අපිට හම්බ වෙන්නේ, මානසිකාරයෙන්ුයි සමුදේ වෙන්නේ. ඔන්න ඕක තමයි ওই නාම රූප සමුදේ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන විදිය. එතකොට වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ කියන නාම ධර්ම පහක් තමයි මෙතන වැඩ කරලා තියෙන්නේ. රූප ධර්ම කියන જાතිය මතුවෙන්න බැහැ නාම ධර්ම සම්බන්ධතාව නැතුව. නාම ධර්ම මතුවෙන්න බැහැ රූප ධර්ම සම්බන්ධතාව නැතුව. රූපේහි සමුදේට නාම ධර්මය ඕනේ, නාම ධර්ම ඕනේ, නාම ධර්මයන්ගේ සමුදේට රූප ධර්මය ඕනේ. හැබැයි නාම වලටයි රූප වලටයි තනියම විතරක් ඔය වැඩේ කරනවා කියලා එහෙකුත් නැහැ. විඥානය මෙදෙන්ට සම්බන්ධ නම් විතරයි නාම රූප මැවෙන්නේ. නාම රූප මැවුණනම් විඥානයත් මැවිලා තියෙනවා, සමුදේ වෙලයි තියෙන්නේ. එතකොට නාම රූප වලට රූප නාම වලට අඤ්ඤමඤ්ඤ පච්චය වෙනවා. නාම රූප විඥාණයට විඥාණය නාම රූපයට එකිනෙක ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි ඔය මේ නාම රූප කතාව අවිජ්ජා පච්චා සංඛාරා කියලා දැන් ඔය ටිකට කිව්වේ. සංඛාර පච්චා විඥාන, විඥාන පච්චා නාම රූප. ඒක නෙවෙන්නේ. දැන් ඒකත් අපි දැන් කතා කරගත්තාම එතෙන්ට එනකම්. දැන් මට අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ මේ සකස් වෙන්නේ, මේ ඉන්ද්‍රිය අද්දකීම් වලින් සකස් වෙන්නේ දුකක් කියලා අපි දන්නේ නැහැ. මේ දැන් අපි මහා තණ්හා සංකේ සූත්‍රෙම කතා කළා. ඒව මේ තස්ස කේවලස දුක් ඈන් රූපයක් දැකලා. ඒ දුකක් බව දන්නේ නැති නිසා, ඒ කියන්නේ අවිද්‍යාව නිසා කාය සංඛාර වැඩ කරනවා. හුස්ම වැටෙන්නේ ඒකයි අපිට. අපිට ආහාර මෙහෙ යන්න නැගිටින්න ගැම්මක් ගන්න එපානේ. හුස්ම කොච්චර සක්‍රීය පුද්ගලයෙකුගේ සක්‍රීය බව පේනනවා. ඊට පස්සේ විතක්ක විචාර තියෙනවා. ඒ පිළිබඳව මොකක් හරි ඒ නිමිත්ත නිමිති කරගන්න දේ පිළිබඳ විතර්කණයක් විචාරණයක් විතක්කෙත්වා විචාර. ඕක කොහෙද පහළ වෙන්නේ? දැන් අපි ඔය හැම දෙයක්ම කතා කරනකොට කතා කරන්න කලින් විතක්ක විචාර කරලා තමයි කතා කරන්නේ. ඒකෙන් අපිට විතක්ක විචාර හඳුනගත්තා. විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචා බින්දති කියලා. විතර්කණය කර කර විචාරණය කර පසුව වචන බින්දී. එතකොට විතක්ක විචාර නොයේ කිව එනවා දැන් අපේ හිත් වලට. ඒවා ඉතින් සමහරව කියනවා, සමහරව කියන්නේ. ඒ නිසා ඒ විතක්ක විචාර පසුබිමට කියනවා වචී සංඛාර කියලා. ඊළඟට සංඥා තියෙනවා, විඳින් තියෙනවා. ඒ තමයි චිත්ත සංඛාර. මේ චිත්ත සංඛාර කියන තැනත් මේ කර්ම වටිනාකම් ඔය තුනේම නැහැ. ඔය දැන් කර්මයක් වෙනවයි කියනෝනේ අපි. දැන් මේ කර්ම වටිනාකම ඔය කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා ඒක වචනයෙන් දෙන තැන නැහැ. ඒක හුදෙක් ක්‍රියාකාරීද. එතකොට ඒක රහතන් වහන්සේලාටත් ඒ ක්‍රියාකාරීත්වය වමනා කරනවා එදිනෙදා කටයුතු කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඉතින් නිදර්ශනයක් හැටියට කියමුකෝ. ඔන්න මේ හාමුදුරුවරුන්ට සිවුරු මහන්ඩ බුදුහාඳුරුව ෆ්‍රේම් එකක් අනුමත කළා. රාමුවක්, දැවයෙන් රාමුවක් හදන. ඒකට තියලා මහන්ඩ ලේසි. දැන් ඉතින් ඕන් ඕක අනුමත කරලා තියෙනකොට මේ තියෙන සංජානන මට්ටමේ වැඩවා මේ කියන්නේ. එහෙම තියෙනකොට දැන් සිවුරු මහන් නැති කාලයට මේක කොහේ හරි ඕන් ඔයර හේතු කරලා තියෙනවා. හේතු කරලා තිබ්බම වේව කාලා. බුදුහාරන්ට දැනුම දෙනවා මේක වේව කාලා කියලා.
ඕක බිම තියන්න එපා, ඕක එල්ලලා තියන්න. එතකොට වේවක් නැහැ. දැන් මේ දැන් මේවල තියෙන්නේ දැන් කර්ම වටිනාකම් තියනවද මේවල? සාමාන්‍යිත වැඩ කරනවා අපි නේද? ඔයි පැ. දැන් බුදුහාඳුරන්ට තියෙ ඔයි පැ. ඒකයි. දැන් කර්ම වටිනාකම එන හැටි තමයි මේ කිව්වේ. යත්තසතේ පාපක අකුසල ධම්මා, අර පවිතු අකුසල ධර්මයන් ප්‍රහීන වෙන චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය දන්නේ නැති හින්දා අරකේ වේදනාවෙන් අපි ඒකට බහිනවා, ඇදෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේක උපාදාන ස්කන්ධ බවටමයි තමයි ඊට පස්සේ හැරෙන්නේ. ඉතින් මේක කතා කරනකොට හුඟාක් වෙලා යනවා, වෙනකොට පටස් ගාලා වෙනවා උනුක. ඔව්, පැහැදිලිද මන්ද? එතකොට සංඛාර පච්චය තමයි විඥාන. අවසරයි අමුරනේ, මේ සමාවෙන්න මේ කියවට මේ අනිත් අයගේ අදහස මන් දන්නේ. මගේ අදහස නම් මේ අපේ හාමුදුරුව ඔබ වහන්සේ මේ පිළියෙල කරලා තියෙන මේ ෆෝමැට් එක තියෙනනේ, ඒකට අනුව ගියොත් මං හිතන්නේ හුඟක් ලේසි ලේසි කියලා. නැත්තම් ඔය ටච් කරා අරින් මෙන් ඒක අපි අනිත් තැන් වලින් මේක ස්පර්ශ කරන්න ගියාම මේ පාරවල් වැඩි වැඩි පාරවල් වැඩි වුණාම අපිට දැන් මං එක පැත්තකින් සතුට වෙනවා. මොකද මගේ ඔළුව වෙන වෙන දෘෂ්ටිවාද වලින් අවුල් වෙලා නැහැ. මොකද මං ගොඩක් බුදුවරුන්ගේ බණ අහලා නැති නිසා. මේ කටුකුරුන් දෙ හැමතුරුන්ගේ බණ අහලා තියෙනවා, වහන්සේගේ බණ අහලා තියෙනවා. ඒක නිසා මේ අර බහුබුද්ධ සේවනයක් කරලා නැති නිසා මට හිතෙනවා මේ මේක මේකට අනුව යන්න පුළුවන් මට කියලා. දැන් අර ගොඩාක් ඇහුවම විතර්ක වැඩි නේ. විතර්ක අර විතර්ක වැඩි වුණාම පාර හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මම ප්‍රශ්නයක් තියෙනවා. ඒ මන් නම් කියන්නේ මගේ තේරුම දැන අනිත් අයගේ මම කොහොමද මේ සාකච්ඡාව මම මගේ නම් අදහස මේකට අනුව කරොත් මේ මේකට අනුව කරොත් අපිට ගැටලු ඒ අනුව එනකොට එතකොට ඔය කියන කාරණා හම්බ වෙන තැන තියෙනවා ඉස්සරහට. හැම දෙයක් ඒකයි. ඉස්සරහට මුණ ගැහෙනවා හැම එකක්ම. ඉතින් දැන් අපි දැන් කතා කරේ ඥානවත් සූත්‍රය අනුසාරයෙන් කතා කරේ. මේ ඥානවත් සූත්‍රයේ ස්වરૂපය අපිට තේරුණා දැන්. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේගෙන් සූත්‍රයක් මම හොයාගත්තා, පච්චය සූත්‍රය කියන එක. ඒ සූත්‍රය හොයාගන්න යොදාගන්න හේතුව අර බොහෝ විට මේ පූර්වාන්තය සහ අපරාන්තය කියලා කල්පනා දෙකක් වැඩ කරනවනේ මේ ලෝක සත්වයාට නේද? ඒක මහා අභිඥාලාභී මහණ බමුණොත් හිටිය දෙසට දෘෂ්ටි ඉදිරිපත් වුණා නේම අයගේ නේද? ඔය දෙසටත් දෘෂ්ටි ඉදිරිපත් වුණේ නිකම් මේ හිතලුම නෙමෙයි, හිතලුත් තියෙනවා එතන. ඒකේ පදනම් දෙකක් තියෙනවා. මොකද්ද මේ සමහර කෙනෙක් කතා කළේ මේ මොකද්ද සෝයවන් සමාහිතේ චිත්තේ පරියසද්ද, මොකද්ද මේ චිත්ත සමාධියක් පදනම් කරගෙන යෝගී ප්‍රත්‍යක්ෂයක් පදනම් කරගෙන සමහර දෙනෙක් කතා කළා. ඈ තව කෙනෙක් කතා කළා මේ ශ්‍රුති මාත්‍රෙන්, ඒ කියන්නේ අහලා තියෙන දෙයක් විතරයි. තව කෙනෙක් කතා කළා තර්ක මාත්‍රෙන්. ඔය විදිහේ නොඑක් විදිහට හිටියා. ඒ අය පවා නොඑක් දේ කතා කරපු ලෝකෙක මේ අතීතෙට අනාගතයට යනවාමයි. පූර්වාන්තයට යන එක තමයි අතීත. පූර්වාන්ත කිව්වේ ඒකටයි, අපරාන්ත කිව්වේ අනාගතේ. දැන් මේ ප්‍රත්‍යুৎපන්නේහි මනස රඳව ගන්න හරි අමාරුනේ. දැන් අපි බලමු මෙන්න මේ අරමුණේ ඔස්සේ තමයි මේ කාර්යය කතා කරන්නේ. පටිච්චසමුප්පාදහ පටිච්චසමුප්පාද ධර්ම කියන කරුණ විග්‍රහ වෙන සූත්‍රය. පටිච්චසමුප්පාදංච වෝ භික්ඛවේ දේසිස්සාමි, මහණෙනි පටිච්චසමුප්පාදය මම නුඹලාට දේශනා කරමි. පටිච්චසමුප්පන්නේච ධම්මේ නෑ, මේ සූත්‍රය නෙමෙයිනේ කතා කරන්නේ. මා පච්චේ සූත්‍රයද කතා කරන්නේ? හරි වැරදුනා.
හරි හරි හරි. නාම රූප විශේෂත්වය මට තේරුණා, මට දැනුණා. හොඳයි. ඒකට කමන්නේ. දැන් එතකොට ඥානවත් සූත්‍රයේ කතමාජ බික්වේ ජාති, ඒකෙත් අවසානයක් තියෙනවනේ. ඔය කියන ආකාරයට හැම එකටම කතා කළා කියලා දැනගන්න. දැන් නාම රූපේ විශේෂත්වය තමයි දැන් මේ අහලා තියෙන්නේ. කතමංච බික්වේ නාමං වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති නාමං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාර රූපං ඉදංච මහා නාමං ඉදංච රූපං ඉදං උච්චති බික්වේ නාම රූපං. ඔක තමයි නාම රූපය. එතකොට දැන් අපි මේ ගැන දැනටමත් කතා කරලා තියෙනවනේ ටිකක්. කතමංච බික්වේ විඥානං ච ඉමේ බික්වේ විඥාන කාය. මේ සවැදෑරුම් විඥාන කාය තමයි මෙතන විඥාන කියන්නේ. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මයෝ විඥාන. දැන් මේ විඥාන නාම රූප දෙක මම මෙතන පෙන්වුවේ මේක බුදුහාමුදුරුව විශේෂයෙන් කතා කරලා තියෙන බව අපේ හිතට වැටෙන්න ඕන නිසා. ඊට පස්සේ මම තෝරගත්ත සූත්‍රය තමයි නගර සූත්‍රය. මොකද නගර සූත්‍රයේහි අපේ බෝසතාණන් වහන්සේ මේ නාම රූප දෙක හඳුනා ගන්න අවස්ථාව එහි කියවෙන නිසා. පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා. ඕං ඔය කියන්නේ විස්තර මම බුදු වෙන්න ඉස්සර. අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතු ඒත දවසේ බුදු වෙන්න ඉස්සර බෝසතක වෙහිටිය කාලේ අනබි සම්බුද්ධ යුගයේ අවස්ථාවේ මට මෙන්න මෙහෙම වැටුණා. මෙහෙම කල්පනා වුණා. කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ. මේ ලෝකයා මහත් වූ දුෂ්කරතාවකට වැටිලයි ඉන්නේ. මොකද්ද මේ දුෂ්කරතාව? ජායතිච උපදිනවා, ජීයතිච දිරනවාද වේ, දිරිමත් වෙනවා, මීයතිච මිය යන්නේද වේ, චවතිච චුත වෙනවා, උපජ්ජති ආයත උපදිනවා. අත්තච පනිමස්ස දුක්කස්ස නිස්සරණං අපජානාති ජරා මරණස්ස. මේ ජරා මරණ දුකේ නිස්සරණයක් දන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපිට විසඳගන්න බුදුහාරමේ උදව් කරන්නේ. තස්සමයම් බික්කවේ ඒතද හෝසි. එතකොට තව තියෙනවා එක. අත්තච පනිමස්ස දුක්කස්ස නිස්සරණං අපජානාති ජරා මරණස්ස. එතනදී උන්වහන්සේට හිතන දේ තමයි කුදාසු නාම ඉමස දුක්කස්ස නිස්සරණම් පඤ්ඤායසති ජරා මරණස්ස. මේ ජරා මරණ දුකට මම නිමාවක් පනවන්නේ කවද්ද කියලා බෝසතාණන් වහන්සේ. තස්සමයම් බික්කවේ ඒතද හෝසි. ඒ විදිහට මම මෙනෙහි කරනකොට මට මෙන්න මෙහෙම හිතුණා. කොහොමද බලන්න ඕන? කිම්මිනු කෝසති ජරා මරණං හෝති කියලා දැන් බලන්නයි යන්නේ. පටිච්ච සමුප්පාද ක්‍රමයට ඔතනදී කොහොමද නාම රූප මුණ ගැහෙන්නේ කියන එක අපිට ඔන්න හොඳින් හඳුනා ගන්න පුළුවන්. කිම් පච්චා ජරා මරණ. කුමක් ප්‍රත්‍යයෙන්ද ජරා මරණ වෙන්නේ? තසමයම් බික්කවේ දෝසි. එසේ වූ මට යෝනිසෝ මනසිකාත. තසමයම් බික්කවේ යෝනිසෝ මනසිකාරා. ඒ විදිහට මම නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට අහු පඤ්ඤාය අවිසමය මෙන්න මේ විදිහට ප්‍රඥා විසමයක් වුණා. ජාතියා සති ජරා මරණ හෝති කියලා. ජාති. එතකොට දැන් අපි ජාති ගැන කලින් ටිකක් කතා කරලානේ. ජාතිපච්චා ජරා මරණ. ජාති කිව්වේ එතකොට මේ ස්කන්ධයන්ගේ 15 වසෙන් ආයතන ප්‍රතිලාභ වසෙන් සත්වයක් සකස් වීම. තස්සමයම් බික්කවේත දවෝසි. ඒ මට මෙන්න මෙහෙම හිතුණා. කිම් මේ නොකෝ සති ජාති හෝති. මේ අර යෝනිසෝ මනසිකාරයෙන් පටිච්ච සමුප්පාදය හොයාගෙන ඉගේ හැටි මේ. ඔය යෝනිසෝ මනසිකාරයේ කියන වචනේ තේරුම අපි නැවත හිතට ගත්තොත් හොඳයි. ප්‍රභවයේහි පටන් මෙනෙහි කිරීම. ප්‍රභව ස්ථානයේහි පටන් මෙනෙහි කිරීම. එතකොට සුලමුල හොයාගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කියලා අපිට තේරෙනවා. එතකොට කුමක් ඇතිකල්ලිද භවය වෙන්නේ? කුමක් ඇතිකල්ලිද උපාදානය වෙන්නේ? දැන් ඔයාලා යුක්තිසහගතකම අපිට භවයක් වෙන්න නම් උපාදානයක් වෙන්නම ඕන. අල්ලගත්තොත් තමයි භව. අල්ලගත්ත දේ තමයි පවත්වා ගැනීම පිළිබඳ
හැඟීමක් තියෙන. එතකොට අල්ල ගණ්ඩයයි තණ්හාව නිසාමයි. තණ්හා කරන්නේ යයි වින්දනය තමයි තණ්හාවට කරුණ. වින්දනය සකස් වෙන්නේ පස්සෙන්මයි. පස්සේ සකස් වෙන්නේ ආයතන සම්බන්ධතාවයෙන්මයි. සලායතන. සලායතන සම්බන්ධ වෙන්නේ නාම රූප සම්බන්ධතාවයෙන්මයි. කිම්මිනුකෝ සති නාම රූපං හෝති. ඔන්න එතෙන්ට ඇවිල්ලා දැන් පටන් ගත්ත අර ටිකක් තද කළු වපුරෙන් දාලා සාකච්ඡාව පටන් ගන්නවා. කිම්හි නුකෝසති නාම රූපං හෝති. කුමක් ඇති කල්හිද නාම රූප වෙන්නේ? කිම් පච්චයා නාම රූපං, කුමක් ප්‍රත්‍ය කරගෙන නාම රූප වෙන්නේ කියලා. තස්සමයි හම් වික්කවේ යෝනසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමය. මම මේක මෙනෙහි කරගෙන යනකොට මට මෙන්න මෙහෙම ප්‍රඥාභිසමයක් ඇති වුණා. විඥානේ කෝසති නාම රූපං හෝති, විඥානුපච්චා නාම රූපං කියලා. විඥානේ ඇති කල්ලි නාම රූප වෙන්නේ, විඥානේ නැත්තම් නාම රූප මැවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔන්න උන්වහන්සේට පෙනු බැලුවා, තස්සමයි අම්බික වේද දෝසි. එතකොට මට මෙන්න මෙහෙම හේතුණා, කිම් හේ නොකෝ සති විඥානං හෝති කියලා මං හොයා බැලුවා. කුමක් ඇති කල්හිද විඥානය වෙන්නේ? කිම් පච්චා විඥානං, කුමක් ප්‍රත්‍යෙන්ද විඥානේ වේ? තස්සමයි අම්බික වේ යෝනි සෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ නාම රූපේ කෝසති විඤ්ඤාණං හෝති නාම රූප පච්චා විඤ්ඤාණං කියලා. දැන් අපි මෙච්චර කාලයක් අපිට වැඩියෙන් හුරු පුරුදු තිබුණේ සලායතන පච්ච මොකද්ද මේ මොකද්ද මේ දැන් අහන්නේ මොකද්ද විඤ්ඤාණනේ නේ මේ කිමි නුකෝසති විඤ්ඤාණං හෝති ඔව් නාම රූප හරි එතන හරි නාම රූප පච්චා විඤ්ඤාණං කියලා නාම රූප පච්චා විඤ්ඤාණං කියලා දැන් අපිට ඒක හුරු පුරුදුත් එක ඒක තමයි නාම රූපේ ඇති කල්ලි විඥානය වේ කියන එක. දැන් ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි තව මේ වෙනත් බොහෝ සූත්‍රවල නැති විශේෂ දෙයක්. ඊළඟට මේ කාරණාව මේ මහා ප්‍රධාන සූත්‍රයේදී දීඝනිකායේ විපස්සී බෝසතාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය සොයාගත්තේ මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන තැන්වල තියෙනවා. දැන් මේ තසමයි අම්බික්ක වේද දෝති කිම්මි නොකෝසති විඤ්ඤාණං හෝති. දැන් විඤ්ඤාණේ කෝසති නාම රූපං හෝති කියලා ඉස්සල්ලා තේරුම් ගත්තනේ නේ. ඊට පස්සේ විඤ්ඤාණය වන්නේ කුමක් ඇති කල්ලිද? නාම රූපේ කෝසති විඤ්ඤාණං හෝති නාම රූප පච්චා විඤ්ඤාණං කියලා කියනවා. එතකොට සංඛාරපච්චා විඥාණං කියලා අපට පාඩනොත් තියෙනවා. නමුත් එසේ නොවි මෙතන විඥානපච්ච නාම රූපේ කෝසත විඥාණං හෝති නාම රූපපච්චා විඥාණං කියලා නාම රූප විසින් විඥාණය මවනවා කියලා එකක් බුදුහාමුදුරන් වහන්සේ දකිනවා. ඔය මේකයි අර යට ඉඳන් දැන් අපි ජරා මරණ දුකේ ඉඳන් හොයාගෙන හොයාගෙන යනවානේ. දැන් ඔතනදී ඒ හොයාගෙන හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා මේ නාම රූප. නාම රූපමවල තියෙන්නේ විඥානය. විඥානයමවල තියෙන්නේ නාම රූපය කියලා. ඕක මේ පච්චුදාවත්තති ඉදං විඥානං නාම රූපම් හා නපරං ගච්ඡති කියලා දෙයක් උන්වහන්සේට තේරුණාලු. තස්සමයිහම් භික්ඛවේ ඒතදෝසි. මහණෙනි මට මෙතනදී මෙන්න මෙහෙම දෙයක් වැටුණා. පච්චුදාවත්තති කියලා කියන්නේ පෙරලා වැටෙනවා කියන එකයි. පෙරලා වැටෙනවා මේ විඥාණය නාම රූපයෙන් ඔබට නොගොස්. නාම රූපයෙන් ඉවතට නොගෙහින් නාම රූපේහිම විඥාණය පතිත වෙනවා කියලයි මේ කිව්වේ. පච්චුදාවත්ත තීදං විඥාණං. ස්වාමීනා ස්වාමීනා සෙතන්දී
නැවත කැරකින්නේ නැවත නාම රූපේටම වැසගන්නේ අවිද්‍යාව තුල නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් මෙතන අවිද්‍යාව කෝ සංකාරකෝ කියලා අපිට බයක් හිතෙනවානේ. දැන් මේ කතා කරන්නේ බුදුහාමුදුරන්ට ඕන කරන්නේ අපි මේ මොහොතක් මොහොතක් පාසා එදිනෙදා ජීවිතයේදී අත්දැකීම් ලබනකොට මේ භවගාමීත්වයට අහුවෙන හැටි කියලා දෙන්න. අපේ දුක සකස් වෙන්නේ කෙසේද කියලා මේ මොහොතේ තමන්නේ සකස් කරගන්නේ. ඒ සකස් කරගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. එතකොට අවිද්‍යාව මෙතන තියෙන කෙනෙක් දැනටම අවිද්‍යාව තියෙනවා. මේ වැඩේ මොකද්ද දන්නේ නැහැ. මේ සංසිද්ධිය සංසාර ගමන. ඒ නිසා අවිද්‍යාව තියෙනවා. ඒ නිසා සංඛාරවලට ඇදෙනවා. ඒ කිව්වේ මේ අපි නිමිති ලෝකයට උනන්දුවක් දක්වනවා. ඒ විනිමිති ලෝකයට උනන්දුව දැක්වෙන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ වශයෙන්. විඳින් හැඳින්ින් වල ඒ විඳින් වල කර්ම වටිනාකම් නැහැ ඔය ටිකේ. ඉතින් අපිට හිතෙනවා අවිද්‍යාවෙන්ද එතකොට බුදුහාඳුරෝ මේ තමන් වහන්සේගේ පාත්‍රය දිහා බලන්නේ. මොකද දැන් මේ බුදුහාමුදුරන් වහන්සේට කරන්නේ අපට මේක පහළ වෙන හැටි කියලා දෙන්න ගිහිල්ලා. ඔව් ඈ. අපි දැන් ඒක ඉගෙන ගනිමු ඉස්සර වෙලා. ඔය බුදුහාමුදුරන්ට වෙන එක මම කියලා දෙන්නම් පස්සේ. උන්වහන්සේට අවිද්‍යාවක් නැහැ. මේක දැන් අහපුවාම වෙන්නේ මොකද? අර අපේ ආනන්ද හාමුදුරුවෝ සිහිපත් කළ අවුල කර අපි ඇදී යනවා. මේක ඉවසීමෙන් අධ්‍යයනය කරලා බලන්න. හරි. එතකොට මේ එතනදී වෙන්නේ මොකද? අර දැන් අපි ලෝකේ අත්දකිනකොට මේ අවිජ්ජා සංඛාර දෙක ඉස්සර තියෙනවා. එතන ඈ ඒ සංඛාර දෙක යටතේ තමයි මේ විඥාන නාම රූප මවනවා, නාම රූප විඥාන මවනවා කියලා එකක් අපි කතා කළා නේද දැන්? ආන් ඒ හින්දා නෙමේ. කොහොමද මේ මවන්නේ කියලානේ මේ කතා කරේ. විඥාන නැතුව නාම රූපවලට බෑ කිව්වා. නාම රූපේ නැතුව විඥානෙට බෑ කිව්වා. ඒක වෙච්චි වෙන හැටි බුදුහාඳුරෝ වදාළ තැනක් අපිට එපෑ. මේ එතන තමයි පෙන්වන්නේ. පෙරලා වැටෙනවා විඥානය නාම රූපයන්ෙන් පෙරලා ඔබට නොයයි. එත්තාවතා එතනදී මේ එපමණකීම තමයි අපි උපදිනවා කියලා කියන්නේ. ජායතවා ජීයතවා මීයතවා චවයතවා උපජ්ජේතවා යදිදන් නාම රූප පච්චා විඥාන විඥාන පච්චා නාම රූප. දැන් අපි යම්කිසි දෙයක් අත්දැකීමක් ලබනකොට විඥාන නාම රූප මවනව නාම රූප විඥාන මවනවා කියන දේ හොමාරුවට වෙමින් තමයි මේ අපි අත්දැකීමක් දිගින් දිගට ලබ ඉන්නේ. නමුත් දැන් මෙතන විඥානයේ නාම රූප මවනවායි නාම රූප විඥානයේ මවනවායි කියලා අපි දන්නේ නැතුව මම එක හිතින් එක දෙයක් බලන් ඉන්නවා කියන රැවටිල්ලට වැටෙනවා. ඕකට තමයි කියන්නේ අර සිත් ප්‍රවාහය නොදැන ඝන සංඥාවකට අපි අහුවෙනවා කියලා. මෙතන සිත් රාසියක් වැඩ කරන්නේ. රාසිය අපට පේන්නේ එකක් වගේ පේනවා. දැන් මම අර චිත්‍රපටියේ උපමාවක් වර එක සැරයක් පෙන්වුවේ පින්තූර රාසියක්. ඈ නමුත් එතන පේන පින්තූර රාසියයි අපි දකින පින්තූර රාසියයි අතර පරතරය හරි විශාලයි. චිත්‍රපටියේ පින්තූර රාසිය හරි ඉහළයි. අපිට පේන පින්තූර ටික ටිකයි. නළු නිලි රංගනයට අදාළ ටික ඕන්න අපි ටික ඒක මොකද ඒකත් අපි එඩිට් කරගන්නේ. අපේ ඇසෙන් අපිට එඩිට් වෙන ප්‍රමාණය. එකිනෙකා අතරත පරතරයවත් අපිට පේන්නේ නැහැනේ. එතකොට මොනතරම් වේගකින් මේ විඥාන නාම රූප විඥාන වැඩ කරන්න ඕනද? ආන් ඒක තමයි මේ කියලා දීලා තියෙන්නේ. දැන් එතකොට
පච්චුදා වත්තති ඒ ඒ කියන්න ගිහිල්ලා මේ එක අවස්ථාවක් අරගෙන මේ පෙන්වන්නේ මේ අර ඔක්කොම නෙමෙයි එක අවස්ථාවක් අරගෙන මේ තස්මයම් බිකවේ එත දහෝසි නන්ද නාම රූප ගාවට ආවනේ කෙම්මිනෝ කෝසති නාම රූපං හෝති විඥානේ කෝසති නාම රූපං හෝති කෙම්මිනෝ කෝසති නාම රූපං හෝති මොකද කෙම්මිනෝ කෝසති විඥානං හෝති විඥානේ කුමක් ඇතිකද නාම රූපේ කෝසති විඥානං හෝති නේද එතකොට මේක උවමාරුවක් පච්චුදා වත්තති ඉදං විඥානං නාම රූපම්ම නිතරම පෙරලා වැටෙනවා. ඔය මේක නිකන් හරියට නිකන් මේ ඕන් ඕම වගේ මොකක්ද හරියට එකක් ඔන්න ඕම වගේ එකක්. ඒක ওই රූපාකාර පෙන්වන්න ගියමත් වර්ධිනවා ඔන්න ඕම වගේ. මොකද වෙන වෙනම කූඩැල්ල වගේ නෙමෙයි. ඔක කූඩලු කතාව වැරදි ඈ. කූඩැල්ල යන්නේ එක්කෙනා. දොයම් පටිච්ච විඥානං සම්බෝධි විඥානය සම්භවයේ වෙන්නෙම දෙකක් ඇතුව. හුදකලා විඥානයක් නැහැ. ද්වේ සූත්‍රයෙන් අපි කතා කරමු වෙලාවක ඈ. දොයම් පටිච්ච විඥානං සම්බෝධි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මම හිතන්නේ අපේ මේ සදහම් සාකච්ඡා මාලාවේ දෙවෙනි දවස අද උදෑසන ආරම්භ කරන්න යෙදුණ අපේ සදහම් සාකච්ඡාව ඊට අනුරූපීව සම්බුද්ධ දේශනාවන් ඉස්මතු කරමින් පින්වත් ස්වාමීන් වහන්සේ අදාළ ධර්ම පරයායන් මේ ප්‍රතිපදාව වැඩෙන ආකාරයට ඉතා මැනවින් අපට පැහැදිලි කරලා දුන්නා. ආධුනික මනසකින් අපේ මේ ධර්මයේ අහනව නම් මං හිතන්නේ අපිට කරුණු තේරුම් ගන්න තා පහසුයි කියලයි මට වැටහෙන්නේ. නිසා අපි හැම මොහොතක්ම ආධුනික මනසකින් යුතුවම අතීත අනාගත දෙක හෝ අපේ දැනුම ඉස්සරහට දාන්න නැතුව මම මතු කරගන්න නැතුව යෝනිසෝ මනසිකාරය හා නෝනින් විමසීම කියන කාරණාව ඉස්මතු කරගෙන ශ්‍රවණය කරොත් අපි තුලින් මේ දහම මතුවෙයි කියන ප්‍රත්‍යක්ෂතාවය හැමෝටම වැටහෙනවා. ඒ නිසා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරපු ආකාරයට අපි මේ ස්වාමීන් වහන්සේ යම් ක්‍රමානුකූලත්වයකට මේ දහම් සාකච්ඡාව ගොනු කරලා තියෙනවා. ඒ පිළිවෙලටම මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන අදිෂ්ඨානය අපේ තියෙන්නේ. ඒ නිසා උදෑසන ස්වාමීන් වහන්සේ හෝරා දෙකකට වැඩි කාලයක් අපි සදහම් කතිකාවතේ ඒකාත්මික වුණා. අකුසල් සිත් අපිට පහළ වුණේ නැහැ. ධර්ම මනසිකාරයක්ම පහළ වුණා. ඒ නිසා අපි සාමූහිකව කණ්ඩායමක් වශයෙන් මේ බුද්ධගයා සුද්ධ භූමිය තුළ මගේ බුදුරජාණන් වහන්සේට කරන උත්තම බුද්ධ පූජාවක් වශයෙන් මේ දහම මතු කරන සදහම් හමුව යථාර්ථයක් බවට පත්වෙන්න මේ කරන මෙහෙවරට පින්වත් ස්වාමින් වහන්සේට අපට මේ ධර්මයේ මතු කරලා දීම අපේ සාංසාරික විමුක්තිය උදෙසා මේ දහම මතු කරලා දීමේ ධර්මානිසංසය හේතු කරන පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා. ස්වාමීන් වහන්සේටද මේ ගෞතම සසුනේ ධර්ම අවබෝධයෙන් සැනසීම වේවා, ගුරු පූජාවක්ම වේවා කියන සාදු කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. Say